මටහිෙරෙයිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පොඩි එකකාගේ ලියුම වගේ වැරදි ගොන්නක් තිබෙන ලියවිල්ලා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය මෙවිනි ලියවිල්ලක් ඉදිරිපත් කලාය කියලා හිතන්නත් අමාරුයි විශ්වාස කරන්නත් අමාරුවුයි. පළමු චෝදනාවෙන් කියන්නේ ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සඳහන් කරන පරිදි. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරොව මම ඉන්දන මිල ඉහළ දැම්මා කියන එකයි. මේ පිළිබඳ ජනාධිපතුමා පවසන්නේ තමන්ද අගමැතිතුමන් ද සාවාගියවුණු අමාත්‍ය මණ්ඩලය පත්කළ අනුකමිටියුවයකින් මලිහළ දැම්මා කියන එකයි. දැන් විපක්ෂය විශ්වාස කළ යුත්තේ විදාායකයේ ප්‍රධානයා මෙන්ම රාජ්‍යයේ ප්‍රධානියාද වන ජනාධිපතිතුමන් කියන දේද, ඒමත් නැතිනං ආණ්ඩුවේ විදායකයේ කිසිම තනතුරක් නොදරන සාගරකාරයව සම්මන්ත්‍රිතුමා කියන එකද.ඒවගේම ඉක්දස් නෝසිය හැට එකේ අංක විසි අට දරන කංජතෙල් තස්ථා පනතේ හැටහයවෙනි වගන්තය අනුව තෙල්විල වැඩි කළ හැක්කේ මුදල්ල අමාත්‍යවරයාගේ ක්‍රනතාවේ ලබා ගැනීම. ඒම මිසක් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් අවශ්‍ය නෑ වගේම? ඉතිහාසේ කිසිම දවසක අමාත්‍ය මන්්ඩල අනුමැතියකින් තෙල්මිල වැඩිකිරීමක්කත් සිද්ධවෙල කරලා න. විශ්වාස බංගයට අත්සංකල සමගි ජනබලවේගේ මන්තතිවරු මේ නීතිය ගැන තමන් කිසිවක් නොදන්නා බවයි ලිකිිතව රටට ප්‍රදර්ශනය කරති වෙෙන්නේ. දෙවන චෝදනාවෙන් කියන්නේ ආණ්ඩුක්‍රව්‍යවස්ථාවේ විසිහත එක අගන්තය අඩංගු, රාජ්‍ය ප්‍රතිපත්ති මේවීමේ මුූල ධර්ම උල්ලංගනය කර ඇති බවත් විසිට වන අගන්තයේ අඩංගු. ික යතුකම් මා විසින් පැෑර ඇති බවත්. විසි අත්වන වගන්තියේ මූලධර්ම විසේකක් සඳහන් වෙනවා. ඒක දාාත් පාලෝක්ක පෙන්වු පෙන්නුවට අනු මලධර්මත් එක්ක විසේකක් සඳහන් වනවා. විසි අට වන වගන්තියේ මූලික යුතුකම් හයක් සඳහන් වෙනවා. ඉතින් මොන යුතුකමද මොන මූලධර්මයද කඩ කලේ කියන්නේ නැතුව මේ චෝදනාව ඉදිරිපත් කිරීම ඇත්තේ මාර්ථ විර හියි. ලෝක වෙළඳ පොලේ තෙල්මි පාහත වැටනු සමේ. තෙල් සස්ථාව කෙතරන් ලාභයක් ලැබවාද, රජය කෙතරම් ලාබයක් ලැබුවාද කියන එක. මම පාලිමේන්තුව දැනුවත් කළේ නෑ කියන එකයි තුන්ගොන චෝදනාවෙන් කියවෙන්නේ. විපක්ෂයේ මන්තුරු නොදන සිටියාට රජයක් ලාබ ලබන්නේ නෑ. ආණ්ඩුවක් ලබන්නේ ආදායම් පමණයි. දෙදා ශිස්ස වසරේ තෙල් සස්ථාව කෙතරන් ලාවයක් ලැබුවාද ආණ්ඩුව තෙල්මත බද අයකර කෙතරම් ආදායමක් ලැබුවාද කියන එක. මේ වන විට පාලිමේන්තුවට ඉදිරිපත් කර මහජනතාවට ප්‍රසිද්ධකර තිබෙන දෙදාශවිස්සේ මහාබැංකු වාර්තාවේ ඉතා නිරවුල්ුව සඳහන් වෙනවා. ඒමනං මේ අත්සන් තපුපු සමග ජනබලවේගේ මන්තතිවරු රටට කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට අපි කවුරුවත් මේ මාබැංකු වාර්ථාව තවම කියව්වේ නෑ කියන එකයි. සාමාන්‍ය මංහිතා නිටියේ මාමිත්‍ර ආචාරය හර්සසිල්ල මැතිතුමන්. මාමිත්‍ර එරාන් වික්‍රම රත්නමැතිතුන්. සාමාන්‍යෙන් මහැකු වාර්තාව ලැබුණම කියවනෝ කියලා. ඒ එඒයාගෙන අස්සම්න්ද එක්ක නෑ අත්සං කරායන ලිතෝ සාතිිකරන ඔය පොත් අපිට දුන්නට අපිනත් ජනතාවනිම් ඕොව කියවන්නට කාලේ නාස්සි කරන්නේ නෑ කියන එක. ඒවගේම මම ඇමතිදූරයට පත්තුනෙත් දෙදාස්විස්්‍යය අගෝස්තු මාසය මිස ය චෝදනාවේ සඳන් වෙන ආකාරයෙන් දෙදාස්විස්සේ ජනවාරි මාසය නොවන බවත් අපි සමි ජනබලවේගේට මතක් කරන්න ඕන. හත්තරවන චෝදනාවෙන් කියන්නේ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රැයිවල මිල අඩුකර කංජතෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දෙන බවට. මාතුන් පොරොන්දුව ඉටු නොකළ බවයි. ම තාම් වක්කීමෙන් කියනවා මම එහෙම පොරොන්දුවක් ජනතාවට දුන්නේ නෑ. ඒම නං මට එරෙව විශ්වාස වගේ යෝජනාගෙනෙන්නේ ඇයි. පස්සන චෝදනාවෙන් කියන්නේ. වසර දෙකකට ඉන්දන මිල වැඩි නොකරන බවට, මා දුන් පොරොන්දුව කඩකර ඇති බවයි. කෞුද දෙීන එම පොරොන්දුව දුන්නේ මම එවැනි පොරොන්දුවක් දුන්නේ නෑ කියන එක ඉතාම වක්කමින් ප්‍රකාශ කරන. හයවෙන චෝදනා වෙන්නේ පිහිට වූ මිල ස්ථායි කරන අරමුදුලට මොකද වනේ කියන එක මම පාර්ලිමේන්තෝටවත් ජනතාවටවත් දැනුම්දුන්නේ නෑ කියන එකයි.ි අරමුදල පිහිටව්ේ ම නෙවෙයි. ඒ ස්ථයික අරමුදල නමින් අරමුදල පිටුවීමේ අමාත්‍යම්ටල පත්ත්‍රිකා දිරිපත් කරන්නේ දෙදස් විස්සේ මාර්ත මාසි තිස්වවෙන්න. ඒ අස්ථයි ම අමාත්‍යවරෙක් නෙවෙේ අඩුම ගානේ ඒක ඉදිරිපත් කරලා තියනෙ මගේ අමාත්‍යන්ශෙන්වත් නෙවෙේ. නමුත් ඒ අරමුදුලට මොකද වනේ කියලා රට ඉදිරියේ පැහැදිලි කළ පළමු අමාත්‍යවරයා මමයි කියන එක විපක්ෂයට සීපත් කල්ලා දෙන්නඩනේ. විපක්ෂය මගේ මිත්‍රයන්ට. පැහැදිලි කිරීම තේරිලා නෑවගේ පෙනෙන නිසා ම නැවතමතාවක් අද පැහැදිලි කරන්නම්. දෙදාශිස්්‍යේ මාර්තමාසේ මිල ස්ථායි කරන අරමුදල නමින් අරමුදල පීටවුවට ඇත්තෙෙන්ම ඒක ිල ස්ථායිකරන අරමුදලක් නෙවෙේ. මිල ස්ථායි කරන අරමුදලකින් වෙන්නේ ඉන්දන මිල පහත ගියාම ඒ අරමුදල මට බද්දක් අය කරලා ඒ බදුවාදාෑම බැර කරනවා මිල ස්ථායි කරන අරමුදලට මිල ඉලයන කොට. ඒ මිහිරෑමේ පීඩනේ පාරිබෝගකට පටවනවා වෙනුවට තෙල්වෙලදාම ඉන්න ආයතනවලට සිදුවන පාඩුව අරමුදලෙන් මුදල්ලරගෙන පියවනවා. ඔක ම ි ස්ථයිකරන අමුදලකින් සිදුවවෙන්නේ. ඒ අරමුදලක් ැදුවනෑ. දෙදශ ස්සේ වසරේ ආණ්ඩු ආදෑම ැල් ලෙස පහත වැටුණ. සංචාරක ව්‍යාරයෙන්යක් අතරම නැතිවුණ. විදේශ ආයෝජන බිදුවට වැටුණ විදේශ ශ්‍රමිකයන් දසදාස් ගන්නේ තමන්ගේ රැකි අතර ලංකාට පැමිනිසා. ්‍රමිකන්ගෙන් ලබෙන විදේශ විනිීමේ අඩුන ඒවගේම ආණ්ඩුවට දැවන්ත බදු ආදායමක් ලබාදුන් වාන ආනයනය සම්පූර්ණය අතර කළ ආණ්ඩුවේ ආදාෑම මෙහෙම ඇදගෙන වැටෙන අතරේ. අනි පැත්තෙන් ආණ්ඩුවේ වියදම වැඩි වුුණම්. කොරෝණ වසංගතයේ හේතුයෙන් පමණක්. රෘපියල් බිලියන මිලියන එමන වෙයි. රුපියල් බිලියන තුන් සියකට ආසන්න මුදලක් අතිරේකව වැෑකරන්න ආ්ඩුවට සිද්වෙලා තියෙනවා. ඒ අතර අධ්‍යාපනට සෞකේට්. ප්‍රවාහණයට මහමාර්ගාදන් ආරක්ෂාවට අධිකරණයට මේ සියල්ලට මුදල් වැය කරන්න ආණ්ඩුවට සිද්ධ වෙන. එතකොට ආදාෑම වැටලතියෙද්දී වියදම් වැඩි වෙලා තියෙද්දී මේ වියදම් පේවගන්න අර තෙල්මත අයකළ බදු පාවිච්චි කරන්න ආණ්ඩුවට සිද්ධ වුණ. මේ අරමුල ආරම් කර ාපු රුපියල් ිලිය හතලිසට. දුලි मिलල වැඩිනුකරීම සඳහා විදුලිवा මණண்டले, නைබරි මරිකිලයි අස්ථාවේ, ප්‍රධානයක් විදිට ලංකා විදුරිිवाල මණंडලට, ලබා දෙන්න ආ්ඩුව කටයතු කළ. Millල ස්ථයි කරना අරමුදලට, මुකදද වනේ කිය එක පාර්ලිමේන්තුවටත් ජනතාවටත් කිවේ නෑ කියලා විපක්ෂය චෝදනා කරත්, විපක්ෂය දැක් के නැති වුණට, මहाබැංකු වාර්තාව, දෙදස් විශ්වසර මහාබැංකු වාර්තාව, ඉතා නිරවුල්ල පැහැදිලිව मिल ස්ථායිරන්න අරමුදලට, මොකද වුණේ කිය එක සඳහන් වවා. අනිත් ඔයි මිල ස්ථායි කරන අරමුදල නමින් අරමුදල හැදුවී මත්නෙවෙයි ඒ මගේ අමාත්‍යංශයට අදාලත් නෑ ඒනම් ඒක පාලිමේතුර ප ඉදිරිපත් කරේ නෑ කියලා මට චෝදනා අගනයකට කිසිම පදනමක් නෑ. තෙල් මිල අඩුවීම තුළින් ආණ්ඩුවට ලැබෙනලා ලාභය යොදාගෙන. තෙල් සංස්ථාව නයබරිින් මුදාහරි නොවාය කියලා මම දුව පොරොන්දුව ඉටු කළේ නෑ කියලා හත්වන චෝදනාවෙන් කියන. මම කවදාවත්තේම පොරොන්දුවක් ක්‍රටහම තබලන. ඒ නිසා මම ඒ පොරුන්දුව දුන්න හඬපටේ වීඩියෝපටය පුළුවන්නන් ඉදිරිපත් කරන්න කියලා මං විපක්ෂයට අභියෝගරනු විශේෂෙන් අර විශ්වාස බංග යෝජනාවට අස්සන්තැපුූ මන්තවරුණී ඔබේ කාරයේ දැන් වගේ මාධ්‍යමිත්‍රු ඇවිල්ල මේ මං කියීර කාරණාවල සාක්ෂි ඉල්ලවාම දැංගඔපට ඒවා ලබා දෙෙන්ට සිද්ධවෙේ. අටවනසා නවන චෝදනාවලින් කියවෙන්නේ ඉන්දනමිල ඉහලෑම නිසා ජීවනවීදමටත් නිෂ්පාදර පිරිවයටත් ලපෑමක් ඇතිවුුණය, අනිසි බලපෑමක් ඇතිවුනාය කියන චෝදනා දෙක. ඒක ඉතින් ඉන්දනවිල වැඩි කරන සෑම අවස්ථාවකම නිෂ්පාදර පිරිවඇත් වැඩිවෙනවා ජීවන වීදමට බලපෑමක් ඇතිවෙන. ඉන්දන මිල වැඩි නොකලා නම් ඩොලරේ විදේශවිනිීම අනුපාතය වැඩිවීමෙන් මීට වඩා ජීවන වීදට බලපෑමක් වෙනවා කියෙනෙ එක ම ීට පෙර මාධ්‍ය හමෝකද පැදිලි කළ. එහෙම නම් දෙදස් දහතුනේද. ීටරේක ිල දැන්ෙවේ මීට අවුදු අටකට කලින්හ. දෙදස් දහතුනේදී ඩීසල් ලීටරේ එක මිල රුපියල් එකසිය විසි එකයි. පෙට්‍රල් ලීටර එක මිල රුපියල් එකසිය හැට දෙකයි. නිෂ්පාදන පිරිවැය වැඩිවීම බලශක්ති අමාත්‍යවරයට එහරෙයිවද විශ්වාස බංග යෝජනාව ගෙනා යුතු කාරණයක් නම්. ඊට වඩාවිල්ල වැඩි කළ දෙදාස් ධාතුනේදී බලක්ති ඇමතිවරුන්ටෙරෙව විශ්වාස වග යෝජනා ගෙනේ නැත්තේ ඇයි කියන එකත් මට අත් සන්තැබූ මධත්‍රීවරුන් රටට පැහැදිලි කළ යුතුයි. ඉන්දන මිල වැඩිකරේ නැත්තං අපිළ යුත්තේ කුමක්ද. මේ වෙනුවෙන් අපටති වෙන විකල්පය කුමක්ද. විවේචන ඉදිරිපත් කර කර ඉන්නවා වෙනුවට විකල්ප ඉදිරිපත් කරන්න විකල්පය සාධනීය නම්. අපි නියතමානව භාරගන්න ලෑස්තිී කියන එක අප රට කිව්වා. මේ වනතුරු බංකොලොත් විපක්ෂයට කිසිම විකල්පයක් ඉදිරිපත් කරගන්නඩ බැරිවෙල තිබෙනනවා. රජය පත්වීමේදී ලබාදුන්නු පොරුන්දු ඉටුකිරීමට අසමත් වෙලා කියනෙ එකයි දසන චෝදනාව. ඉති ඒක මංිල්ලාස්සය යුතුතියයි. සාමාන්‍ය ආ්ඩුට ේරම ්වාස ං ෝජනාව සඳ හිතු චෝදනාවත්තම හි සඳාන්වින්. ආ්ඩුව පත්වන වසර පහකට. පස් වසර අවසානයේදී. ආණ්ඩුව පොරුන්දු ඉටුකරාද නැද්ද. ඉටු නොකරීමට සාධාර හේතු තිබුණාාවද නැද්ද කියන එක තීරණය කරන්නේ. මේ රටේ ජනතාව මිස බංකොලොත් විපක්ෂයනෙවී. දැම්බල්න විට චෝදනා දහයම පදනම් විරහිතයි. ඒ යන චෝදනා එකක්කත් නෑ. විශ්වාස බංගකුත් නෑ. හරියට විශ්වාස බංග යෝජනාවක් හදන විදිිය. විපක්ෂයට ඉගෙන ගණඩ ඕනි නම්. අපි විපක්ෂය ඉන්න කාලේ රනිල් වික්‍රම සිංහ මැත්තුමාට, රාහිත සේනාරත්ම මැත්තුමාට ශා දවිඩින් ැතුමට ඉදිරිපත්කරම ශ්වාස බංග යෝජනා අධ්‍යනය කරන්නේ කියලා අපේ විපක්ෂයේ මන්ත්‍රතුමල්ලගෙන් ඉල්ලා සිටිනු. ඔබ වෙනත් ෝන විශ්වාස ංග යෝජනාව බැලුවත් නිශ්චිතව අත ලංකාාලමෙන්තු ඉතාහස මංහිතන්න ස්්වස ග යෝජන හතලි සටක් නැත හතලිස් නැ දිරිරත්ව තිබෙනවා. එඒයි ඉතා නිශ්ිව. අදාල අමාත්‍යවරයක් කල වරද කුමක් දැයි සඳන්නනො. මේ චෝදනාදායෙන් එකවත් මාකල වරදක් සඳහන් වන්නේ නෑ නිසා. විශ්වාස බංග යෝජනාවක් නමින්. විශ්වාසය පලකිරීමේ යෝජනාවක් ගැනීම පිළිබඳ. විපක්ෂයේ සහෝදර මන්ත්‍රිවරුණේ ඔබට බොහමකින්.